ලෝකේ ලංකාවේ කොහේ ගියත් විතරක් නෙවෙයි දැන් ලෝකේ සමහර තැන්වලත් මාතර බත් කඩ හැදෙන තරමට ජපානයේත් මාතර බත් කඩයක් තියෙනවා. එහෙම තැනකට ගොඩනගන්න පුළුවන් සුවිශේෂී දක්ෂතා තියෙන සුවිශේෂී හැකියාවන් තියෙන පළාතකට තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. බෙන්තරගඟෙන් මෙහාට පූස් පැටියෙක්වත් ගේන්න එපා කියලා කියන්නේත් මාතර අයගේ තියෙන දක්ෂතා නිසාමයි කියලා මං අහලා තියෙනවා. ගාල්ලේ අපිටත් වඩා මාතර අය බොහොමත්ම දක්ෂයි කාර්යශූරයි සූක්ෂමයි කියලායි කතාවට අපි කියන්නේ. කොහොම වුණත් මේ ලස්සන ඉතිහාසයක් තියෙන මාතර මෑත ඉතිහාසයේ දිහා බැලුවහම නම් එච්චර ලස්සන ඉතිහාසයකට උරුමකම් කියන්නේ නැහැ. මේ හක්මනට එද්දිම මතක් වෙන්නේ යටියන පැත්තෙන් එනකොට තිබිච්ච උළු ෆැක්ටරියට මොකද වුනේ කියලා. උළු ෆැක්ටරියක් තිබුණා මෙහි ඉස්සරම. යටියන අපේ නෑදෑගේවල් වල එනකොට පුංචි කාලේ උළු ෆැක්ටරියක් තිබුණා. ඒ උළු ෆැක්ටරිය පස්සේ කාලෙක එනකොට ගිනි තියලා දාලා තිබුණා ජනතා විමුක්ති පෙරමුණ. මේ පැත්තේ හිටියා මහා ප්‍රබල ප්‍රසිද්ධ පණිරුවණක්. මට මතක විදියට හාමුදුරුවන්ගේ නම මට මම ලියාගත්තා අමතක වෙනවට වැල්ලෙතොට පඤ්ඤාසිහ නායක හාමුදුරුවෝ මරලා දැම්මා ජනතා විමුක්ති පෙරමුණෙන්. මේ පළාත්වල මේ හක්මන පල්ලත්තර මේ පළාත්වලින් ගෙදරකින් ලුණු වැටයක් හොයන්න කිව්වොත් JVP එකෙන් ඝාතනයක් නොවෙච්ච ලුණු වැට 4-5යි හොයාගන්න වෙන්නේ මුළු ගමකින්ම. ඒ තරමට ජනතා විමුක්ති පෙරමුණේ මේ පළාත් ලේවලින් නාවපු පළාතක්. ජනතා විමුක්ති පෙරමුණ එහෙම තමයි මේ පළාත්වල ඉතිහාසය උරුමකම් කිව්වේ. මේ පළාත්වල ක්‍රූර ලෙස මිනිසුන් මැරුණ හන්දි හන්දි ගානේ මැරුණ අපේ ජගත්පුෂ් කුමාර මැතිතුමා ඒ ඉතිහාසයේ මතක් කළා. ඒ බිලිගත්තු දේශපාලනය, ඒ බිලිගත්තු ගමට ඇවිල්ලා නඩුවහපු ක්‍රමවේදය, ගමට ඇවිල්ලා නඩු අහලා මගේ තාත්තත් ඒ විදියටම තමයි මරලා දැම්මේ. මේ භීෂණයේ සිද්ධ වෙන කාලේ 88-89 මේ පළාත්වලත් ගමට ඇවිල්ලා නඩු අහලා තමයි කට්ටියව මරලා දැම්මේ. දැනුත් අපිට ඇහිලා ඇහෙනවා සමහර වෙලාවට ගමට ඇවිල්ලා ආයිත් අපි නඩු අහන්න ලෑස්ති කියලාත් අපිට තැන් තැන්වල අහන්න හම්බ වෙනවා. අපේ පාර්ලිමේන්තුවේ මේ දවස්වල මේ දරුවෝ මෙතන ඉන්නකොට මට මතක් වුණා විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී ඇහුවා මන්දපෝෂණය හොඳයිද නරකයිද, මන්දපෝෂණයේ තියෙන එක සුබද අසුබද කියලා. මේ දරුවන්ට මන්දපෝෂණේ ඇති නොවෙන්න තමයි මේ දරුවන්ගේ අම්මලා තාත්තලා පිටරටවල ගිහිල්ලා අමාරුවෙන් සල්ලි එවන්නේ මේ දරුවන්ව ශක්තිමත් කරන්න. ඒ දරුවන්ට අම්මලා තාත්තලා ආදරේ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආදරය නිසා තමයි අස්සසුම දෙන්නේ, සහල් ටික දෙන්නේ. ඒ අසුභකම නැති කරන්න, සුභ කරන්න. අන්නේ වෙනස තමයි අද අපි රටක් විදියට ඇති කරන්න උත්සාහ කරන්නේ. අද මේ රටේ ණය වැඩි වෙලා කියලා පහුගිය දවස්වල මාධ්‍යවල යනවා දැක්කා අපි. ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා අපි බංකොලොත් භාවයට පත් වුණාට පස්සේ අපි කිසිම රටකින් ණයවල් අරගෙන නැහැ. හැබැයි ණය වැඩි වුණා කියලා සමහර දේශපාලන නායකයෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. ඒකේ යථාර්ථය තමයි අපි ණය නොගත්තට අපි අපේ දේශීය ගත්තු ණය ඩොලර් වලින් සඳහන් කරලා තිබුණාට ඩොලර් වලාගේ එහාට මෙහාට යනකොට අපේ සංඛ්‍යාව එහාට මෙහාට යනවා. හැබැයි ඒක නොදැන නෙවෙයි, ඒක ජනතාව මුලාවේ දැමීම සඳහා මේ අය මේ රැවැට්ටීම සිද්ධ කරනවා. මම මේ වෙලාවේ අපේ අම්මල තාත්තලා මෙතන ඉන්න දරුවන්ගේ අම්මල තාත්තලා පිටරට ඉඳලා සල්ලි එවනකොට ඒ වෙලාවේ කිව්වා සල්ලි එවන්න එපා, රාජපක්ෂලා හොරකම් කරයි කියලා. පිටරට ඉන්න අයට රට වට්ටන්න ඕන කමට, රටේ තෙල් ටික නැති කරන්න ඕනි කමට, රටේ ගෑස් ටික නැති කරන්න ඕනි කමට, රටේ බෙහෙත් ටික නැති කරන්න ඕනි කමට, රටේ දරුවන්ගේ කෑම බීම ටික නැති කරලා, ලයිට් ටික නැති කරලා, අධ්‍යාපනයේ කඩක්කප්පල් කරන්න ඕනි කමට, ඒකෙන් ඇතිවන පීඩණයෙන් මිනිස්සු පාරට බැහැලා පාර්ලිමේන්තුව ගිනි තියෙන තැනට ගේන්න ඕන නිසා ඩොලර් ටික එවන්න එපා කියලා මේ ඉන්න දරුවන්ගේ අම්මලා තාත්තලාට මේ රටේ දේශපාලන කණ්ඩායම් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළා. හැබැයි මේ දරුවන්ගේ අම්මලා තාත්තලා ඒක විශ්වාස කරන්නේ නැතුව තමන්ගේ දරුවන්ට ආදරේ නිසා, තමන්ගේ රටට ආදරේ නිසා, තමන්ගේ රටේ මිනිස්සුන්ට ආදරේ නිසා මෙහි නම්මල තාත්තලා
සල්ලියේ වුව මේ රටට ඩොලර් බිලියන 12ක් ඒ ඩොලර් බිලියන 12ක් එවපු නිසා තමයි මේ රටේ මිනිස්සුන්ට නැවත කන්න බොන්න ටික හොයාගන්න පුළුවන් උනේ ගෑස් ටික තෙල් ටික කාංචන විජේසේකර ඇමතුමාට ගේන්න පුළුවන් උනේ විදුලිය ඇති කරන්න බලාගාරවලට ද්‍රවි තෙල් ටික ගේන්න පුළුවන් උනේ මේ විදේශගත ශ්‍රමිකයෝ සල්ලි වපු නිසා හැබැයි බලාපොරොත්තු උනේ විදේශගත ශ්‍රමිකයෝ සල්ලියවන එක වළක්වලා අපේ කර්මාන්ත ශාලා ටික දුවන්න විදියක් නැහැ තෙල් නැහැ කරන්ට් නැහැ එතනින් කඩාගෙන වට්ටලා ඒ කඩාගෙන වැටුනහම මිනිස්සු අතර ඇතිවෙන පීඩනය පාරට ගෙනැල්ලා අරගලය ම්ලේච්ච අරගලයක් බවට පත් කරලා පාරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මරලා දාලා පාර්ලිමේන්තුව ගිනි තියන තැනට ගෙනැල්ලා පුළුවන් වුණා නම් පාර්ලිමේන්තුවත් ගිනි තියලා ආයිත් ගමේ බලය අතට අරගෙන ගමේ ගිනි තියලා තමන්ට ඕනි විදියට බලය පාවිච්චි කරන්න තමයි වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ හැබැයි ජනාධිපතිතුමා ගත්තු තීන්දුව තීරණත් එක්කම මේ ඉන්න විදේශගත ශ්‍රමිකයෝන්ගේ අම්මලා තාත්තලා මේ දරුවන්ගේ අම්මලා තාත්තලා රටට සල්ලි එවපු නිසා අපේ රට නැවතත් ශක්තිමත් කරන්න පුළුවන්කම ලැබුණා ඒ නිසායි අපි මේ දැන්වීමක් නිර්මාණය කළේ අපේ රට ගොඩනගන්න අනේක විධ විදියට සූති සහයෝගය දීපු මුදල් එවපු ඔබට ඔබේ අම්මලා තාත්තලාට ස්තුතිය කියන්න අපි අමතක නොකරන්නේ ඒ නිසයි කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මේ මාතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුව දැන් මේ කතා කරපු වෙලාවේ මාතර දිස්ත්‍රික්කය ගැන කතා කරනකොට මාතර දිස්ත්‍රික්කයේ තවත් කාරණාවක් නිසා මතක් වෙන ඉතිහාසයේ දේශපාලන ඉතිහාසයේ මේ පාර්ලිමේන්තු ගිනි තියනවා කිව්වහම ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ජීවිතය අහිමි වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉන්නේ